SLtv එකතු වෙමු වෙනස් වෙමු අලුත් වෙමු. ඔකේ ඒක මේ ඉස්සර බෆර් එකේ යටින් හරි සයිඩ් එකෙන් හරි මෙව කළාම ඒකෙන් හැදෙනා high frequency noise එක. මොකද ඒගොල්ලොන්ගේ frequency එක අපිට ඇහෙන ප්‍රමාණයට වඩා වැඩි. උච්ච සංඛ්‍යාතවල ඇහෙන්නේ. හරි. ඒත් අපිට ඒක ඇහෙන්නේ හැබැයි ඒගොල්ලන්ට ඇහෙනවා. ඒක. එතකොට එලා එන්නේ නැහැ. ආ ඒකෙන් ඈත් වෙනවා. ඒක දරා ගන්න බැරි හින්දා කරදරයක් හින්දා පාරට එන්නේ නැහැ. එයාට තේරෙනවා වාහනයක් එනවා කියලා. දැන් ඇත්තටම කියනවා අපේ වාහනේ හොන් එකත් හදලා තියෙන්නේ ඒ වගේ frequency ගන්න. Frequencies දෙකක් match කරලා තමයි හදලා තියෙන්නේ. මොකද සමහර ඒ කියන්නේ හෝන් දෙකක් ඔයගොල්ලෝ දැකලා තියෙන වාහනේ ඇවිල්ලා තියෙනවා. ඒ හෝන් දෙකක් එන්න හේතුව ඇවිල්ලා එකක් high frequency horn එක අනිත් එක mid range වලට තියෙන horn එක. ළඟ ඉන්න කට්ටියට ඇහෙන්නත් ඕනේ, දුර ඉන්න කට්ටියට ඇහෙන්නත් ඕනේ. දැන් ඔයාලට මම මෙතන horn එකක් ගැහුවාම ඔයා ඉන්නේ චුට්ටක් දුරකින් නම් ඔයාගේ ඔළුවෙන් judge කරන්න පුළුවන් මේ වාහනේ කොච්චර දුරකින්ද ඉන්නේ කියලා. ඒක ඇත්තටම අර සමහර තැන්වල horns දෙකක් එන්නේ. සමහරු නම් ඒක ස්ටයිල් එකට ගහන කට්ටියක් තියෙනවා. හැබැයි ඒකේ ඔයගොල්ලෝ අවුලින් දෙකක් තියෙන කියලා හෙවතින් එහෙම මේක කකින් කරන්න පුළුවන් නේ කියලා තැනට ඔයගොල්ලෝ ආවතින් එහෙම. ඔව්. අරේම හෝන්ස් දෙකක් තියෙන හේතුව ඒක. ඒක මොදලාටේ ප්‍රශ්නේ ආවේ අර කැන්ගරු විසල් එකත් එක්ක තමයි මට ඒක මතක් වුනේ. ආ. අයිය මට තව එක දෙයක් තියෙන ඇඩ් කරන්න. මම ඉස්සලා මේ මෙයා කියපු දෙයදී ඇඩ් කරන්න දැන් අපි මේ අපි හුඟක් ලංකාවේ කරන්නේ නැති දෙයක්. අපි සාමාන්‍ය වාහනයකට නැග්ගහම මේ ඔය අපි සාමාන්‍යයෙන් සීට් එක ඇඩ්ජස් කරලා තියෙන තැන ඉඳගෙනම නෝ තමයි ඩ්‍රයිව් කරන්නේ. සාමාන්‍යයෙන් බේසික්ලි කියන්නේ අපි අපේම වාහනේට නත් දෙවෙනි සැරේට නැග්ගත් බලන්න අපි ඉඳගෙන ඉන්න තියෙන ප්‍රමාණය හරියද, අපේ දුර ප්‍රමාණය හරියද, අපේ අත කියන්නේ ඕනෝට ඇඩි කකුල ස්ට්‍රෙච් කරන්න දෙන්න එපා. හැමසම රිලැක්ස් මෝඩ් එකක තියාගන්න. මොකද ඒකෙන් තමයි ලොง ඩිස්ටන්ස් ට්‍රැවල් කරන්න පුළුවන්. මොකද කකුල ස්ට්‍රෙච් වෙන අපි ඩිස්කම්ෆර්ට් වෙනවා. අපේ calf muscles වල අපිට ඒ ස්ට්‍රෙච් එක තේරෙනකොට අපිට හරි අමාරුයි ඩිස්කම්ෆර්ට්. ඔව්. ඊට පස්සේ තමයි හැමතිස්සෙම මිරර්ස් චෙක් කරගන්න. මොකද හැමසම අපිට අපේ සරවුන්ඩින් එක මාර විදිහට ඉම්පෝටන්ට්. හුඟක් අය හිතනවා මේ මට මිරර් බලන්න ඕනේ, මම මේ ලේන් චේන්ජ් එකක් කරනවා නම් විතරයි. ඔව්. නෑ හැමතිස්සෙම අපි මිරර් එක බලන්න. අපේ වම් පැත්තෙන් කවද එන්නේ, දකුණු පැත්තෙන් එන්නේ, පිටිපස්සෙන් කවද, ස්පෙෂලි බ්‍රේක් කරාද පිටිපස්සෙන් කවද, මේ ජජ්මන්ට් එක එන්න ඕනේ. ඒ අපේ වටේ ගැන අවෑනස් එක බිල්ඩ් වෙන තරමට අපේ ඩ්‍රයිවිං සේෆ්. ඔව්. අනිත් ප්‍රශ්න තමයි හෙඩ් චෙක් කරන්දර. ඒක අලුත් නේ මෙහෙට. ඒ කියන්නේ ලංකාවේ කට්ටිය හරියට අමාරු යන තික මං ඇවිල්ලා මුල් දවස්වල මට චන්දියක් ඇලවනවා. මම පිටිපස්සේ සීට් එකේ ඉන්නේ. මම බලනවා මේ ඇයි විදින් විදි මය දිහා හැරි බලන්නේ කියලා. මම නිදිගිරා වැටෙනවා එයාපෝට් එකේ ඉඳලා යනකම් චන්දියක් කීපවද මං හිතුවා මට ඉන්දියානෙකටද මේ බලන්නේ කියලා. පස්සේ චන්දියක්ම කිව්වා මොකුත් හිතන්නේ මම මේ හෙඩ් චෙක් එක ගන්නවා කියලා. ඇයි හැරි බලනවා මොකද්ද කියලා. අපි දිහා ගෑන ළමෙක් බලන්නත් කලාතුරකින් හැරි බලනකොට කීපවද තාම ඒක චන්දියක්ම බලනකොට මොකද්ද කියලා. ඔව් හෙඩ් චෙක් එක ගන්න පොඩක් අපි අය හෙඩ් චෙක් එකක් කියන්නේ මෙහෙමයි. දැන් අපි සාමාන්‍යයෙන් කියන පෙරිෆෙරල් විෂන් එකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දැද්දියා බලනකොට අපේ තියෙන අවට තියෙන දේවල් ටික පේනවා. ඒතර ඊට අමතරව අපිට තියෙනවා දැන් වාහනය යනකොට අපිට මේ ඉස්සරහා පේන අංශයට ගන්නට අමතරව අපිට පිටිපස්ස අපි දැනගන්න ඕනේ. ඒතර තමයි අපි මිරස් තුන යූස් කරන්නේ. ඔව්. ඒතර මිරස් තුනටත් සහ අපේ පෙරිෆෙරල් විෂන් එකටත් අහුවෙන්නේ නැති කොටසක් තියෙනවා. හුඟක් වෙලාට දැන් අර අපි මම උගන්නනකොට ඩ්‍රයිවර් ගන්නනකොට කියන්නේ මේ අපේ මේ උරහිස්සෙන් පිටිපස්ස තියෙන ප්‍රමාණය සහ මිරර්ස් වලින් එළිය කොටස තමයි අපිට පේන්නේ නැති කොටස. හුඟක් වෙලාට අපි ඒක තමයි අර අයර දැක්ක චන්දියක්ක බලනවා කියලා වම් පැත්තෙන් අපි අර පැසෙන්ජර් සයිඩ් එකේ බෑක් මිරර් එක සයිඩ් එක ඒරියා එක රයිට් හෑන්ඩ් සයිඩ් එකේ අපේ සීට් එකට පිටිපස්සෙන් මේ පැසෙන්ජර් සයිඩ් එකේ මිරර් එක පැත්ත තමයි ඔය බ්ලයින්ඩ් ස්පොට් කියන තැනට එන්නේ. බ්ලයින්ඩ් ස්පොට් එකක් කියන්නේ මේ ඒ දෙකටම පේන්නේ. හැබැයි අපිට මේ දෙපැත්තේ තියෙන පාරවල් දෙකේ ඉන්නවා ඒ ළඟ ළඟම. ඔව්. ඉතින් ඒක හරි අපේ ඕක බලන්න නැතුව දාන්න නැතුව ඒ කියන්නේ බලන්න නැතුව ගිහිල්ලා තමයි හුඟක් ඇක්සිඩන්ට්ස් වෙන්නේ. ඉතින් අපි එතනට අවබෝධයක් ගන්න තමයි අර හැමසම බලන්නේ. ඕවද අපි සමහර අය කියන ඕවද ෂෝල්ඩර් බලනවා කියලා. සමහර අය කියන බ්ලයින්ඩ් ස්පොට් චෙක් කරනවා කියලා. සමහර අය හෙඩ් හරි හරියට බලන්නේ. ඒ කියන්නේ ඇඟම කරකවල බලන්න හැපැත්තට හැරෙන්න ඕනද බෙල්ල හරවුවාම. අපි සාමාන්‍යයෙන් මෙහෙම ඕවද ෂෝල්ඩර් මේ බලවන හොඳටම ඇති. මර නිකන් එතන නිකන් පන්ති එක වාඩි වෙලා ඉන්නා වගේ පොඩි ෆීලින්ග් එකක් තියෙනවා කියලා සර් කතා කරනවා අපි ආගෙන. හැබැයි ඇත්තටම කියනවා නම් අධ්‍යාපන චාරිකාව අපිට පරපාලනය කරන්න. මම හිතන්නේ මම තේක බිව නම් හොඳයි වගේ. ඒ
කතා කරන්නේ හොඳයි නැත්නම් ඔය ප්‍රශ්න හැමදාම ඔළුවේ මට තියෙන ප්‍රශ්න මං කිව්වේ ඒකනේ යනමගට මං අහන්නම් තද කරගන්න එපා මං අහන්නම් මම කරන විදිය කියන්න මගේ වැරද්ද ටික මට කියන්න පුළුවන් විදිහකට හදාගන්න බලන්න ඒක හදාගන්න කියලා වැඩගත් වෙන්නේ එයාස මේක අපි දැන් සෑනලත් ඉතින් ලයිට් එක දාන කතා කරනවා මේක මේ 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 පවර් තියනනේ අවුලක් වෙන්නේ නැහැ ඉතින් මේ එන්ජින් එක ඔන් කරන්න ඕනද මේ කොහමද මොකද නෑ අයියා මේක සෝලාර් වලින් දුවන්නේ මම අපි කතා කර කර හිටියට මම බලනවා මෙතන මේ පොඩි මීටරයක් තියෙනවා ඒ මීටර එකෙන් පෙන්නනවා කොච්චර වෝල්ටේජ් එකක් මේකේ දැන්ට රන් වෙනවද කියලා ඉවරලා ඒ කියන්නේ මේ ඒ කියන්නේ ගබඩා කර ඇති විද්‍යුත් ධාරිතාව බර වැඩි වෙනවා හැලා වෙනවා පස්සේ ගෙන්න මේක අර ඔව් දැන් අධ්‍යාපන චාරිකාව මේක මේ හැම වාහනේම තියෙයි කියලා අපිට හිතන්න බෑ. නමුත් මම මේ කතා කරන්නේ ස්පෙસિෆිකලි මේ වාහනේ මම පාවිච්චි කරන නිසා මම දැනගන්න එපා මේක දුවන්නේ කොහොමද කියලා. ඉතින් මේව ඇත්තටම ගොඩක් බැලුවදින් මේ ඔක්කොම LEDs. LED කියලා කියන්නේ ගොඩක් අඩුවෙන් low voltage වලදී ඔපරේට් වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි මේකේ AC එක දැම්මොත් එහෙම සා මේ power points වලට ජෙනරේටර් එක තමයි අපිට පාවිච්චි කරන්න වෙනම power source එකක් ඇරෙට LED දීලා තියෙනවා. එතකොට stoves වලට gas ඒ වගේ දේවල් තියෙනවා. අනිත් එක ඒ උඩ solar panels වලින් දවල් කාලය තුලදී batteries ටික ඔක්කොම regenerate කරලා charge කරලා තියා ගන්නවා. හැබැයි ඕනම වෙලාවක මෙතන battery voltage එක අඩු වෙනකොට ජෙනරේටර් එක power කරන්න දාන්න පුළුවන්. ඔක්කොම power points ඔක්කොම ටික වැඩ කරව ගන්න. ප්ලම්බින්ග් විතරයි යන්නේ ගෙවල් වලට. ඉතින් මේකත් ඒ හා සමානම. ඉතින් බේසිකලි මේකක ගෙයක් පොදවඩ තියෙනවා. අර මෙහෙම ගෙදරම හම්බ වෙන කම්ෆර්ට් එක නෑ. නමුත් ඉතින් මේගොල්ලෝගේ ඩිසයින් එක ඇතින් බැලුවාම පස් දෙනෙක් නිදා ගන්න පුළුවන් විදිහට හදලා කුස්සියයි ලිවින් රූම් එකයි TV දාලා ඔක්කොම දාලා හදලා ඒ කිචන් එකත් ඉතින් බලාගෙන ගියාම ෆුල් කිචන් එකක් ඉන්නේ. ඔව් අවශ්‍ය දේවල් ටික ඔක්කොම තියෙනවා. අවශ්‍ය දේවල් ටික ඔක්කොම තියෙනවා. ඉතින් පොඩි සාමාන්‍ය ෆැමිලි එකකට ඇවිල්ලා ඒක මෙහෙ කඩෙන් ගන්න පුළුවන් මූලික දේවල් ටික. කියන්නේ පොල් ගාන්න ඉරමණේ වම ගෙනියන්න ඕනේ නැහැ නේ. වලන් අට්ටි මුට්ටි ගෙනියන්න ඕනේ. ඔක්කොම එක දා ගන්න පුළුවන් ටක් ගාලා රත් කරලා කන දේවල් නේ තියෙන කොටස. ඉතින් ඊට අමතරව ඉතින් ඕගොල්ලෝ මේකට මෙහෙර වෙලා ඉන්න ඕනේ නැහැ. මේක ඕනින් එක දැම්මහම ඕනින් එක දාලා ඉවරලා එළියේ outdoor table එක දාන්න පුළුවන්. මේකේ එළියට speakers දෙකක් තියෙනවා. lights දාලා තියෙන. පාටියක් දාන්නත් පුළුවන්. set වෙන්න පුළුවන්. ඇත්තටම පුළුවන් camping areas වල. හැබැයි ඒගොල්ලෝගේ rules and regulations තියෙනවා. මෙන්න මේ time එකේ විතරයි ඕගොල්ලන්ට මේ වගේ ලවුඩ් මියුසික් හරිය වගේ දේවල් කරන්න පුළුවන් කියලා. හැබැයි ගොඩක් කැම්පින් සයිට්ස් වල ඒ වගේ දේවල් වෙනවා අඩුයි. මොකද මිනිස්සු යන්නේ රිලැක්ස් කරන්න බලාගෙන. ඉතින් පාටි දාන්න බලාගෙන යන කට්ටිය හරි අඩුයි. ඉතින් ඒනට තමන් මොන හරි දෙයක් උයා ගන්නකම් මොකක් හරි රේඩියෝ එකක් අහන්න කියලා. ඉතින් ඒ වගේ දේවල් කරගන්න අවශ්‍ය සියලුම දේවල් මේ වාහනේ එළියේ හදලා දීලා තියෙනවා. ඒ වගේ දේවල් කරන්න. අන්තිමයි මම හිතන්නේ සමහර කට්ටිය ඉන්න මම දන්න කට්ටිය ඉන්න අය ඉන්නේ කැන්බරා, එහෙම නැත්නම් ඉන්නේ වික්ටෝරියා. හැබැයි වැඩ කරන්නේ සවුත් ඔස්ට්‍රේලියා. එහෙම නැත්නම් කැන්බරා කියන මිහ ඇවිල්ලා. එයාලා අපාර්ට්මන්ට් එකක් රෙන්ට් කරනවට වඩා ලාභයි. මේ වගේ එයාගේ තියෙන කැරවෑන් එකක් ගෙනල්ලා මෙහි කැරවෑන් පාක් එකේ පොඩි ෆී එකක් ගෙලා නවත්තලා මේක ජීවත් වෙනවා. සති දවස් පහ මේක ඉන්නවා. වීකෙන්ඩ් එකට ආයෙ ට්‍රැවල් කරනවා. එයාගේ ස්ට්‍රේට් එකට ගිහිල්ලා බැක් මන්ඩේ එනවා. ඉතින් අතන මේක පොඩි ගයක්. අපි කට්ටේ දවසක අසස් බලමු. වාගේ යාළුවෙක් ඉන්නවා නම් අපි මේ කවුරුර කතා කරන මේ බෝට්ටු ලයිෆ් එක ගැන පොඩ්ඩක් කතා කරමු. බෝට්ටු වල යන කට්ටිය. ඒ කියන්නේ නම් බෝට්ටු පයිලට්ලා නම් පයිලට්ලා හැම જાතියෙම ඉන්නවා. හැබැයි ඉතින් අපිට ඔක්කොම දාගෙන යන්න පුළුවන් දෙයක් නෑ. පස්සට කොහොමද උඹන්න පුළුවන් කියන්නේ? යන්න පුළුවන්. ඔව්. මෙහෙමයි. ඒකටත් ඉතින් කට්ටි ඉන්න එක ලොකු දෙයක් නේ. ඉතින් අපේ මේ හරි සන්තෝෂයි කියන්නේ අපේ ලංකාවේ කට්ටිය මෙහෙ ඉතින් සෑහෙන දිනු වෙලා ඉන්නවා. ඉතින් මේ ඒ වගේ දේවල් ෆුඩ් කරගෙන ඒ ලක්ෂේ ලයිෆ් ස්ටයිල් එක මේවා කරගෙන ඉන්නවා. මේන්ටේන් කරගෙන ඉන්න එකට අපිත් සතුටුයි. යාළුවෝ එහෙම ඉන්නකොට මලිමකෝ දුකයි මගේ යාළුවෝ මතක් වෙලා. ලංකා යාළුවෝ මතක් කරන්නේ මම මේ මම බැලුවේ මට විතරද මේක තියෙන්නේ? මට විතරයි තමයි තියෙන්නේ. මම ඇතුළට ආපු මෙම වැඩසටහනේ ඉතිරි කොටස සේවාදායක විරාමයෙන් පසුව බලාපොරොත්තු වෙන්නේ.